අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රාවල් පින්ඩි හිදි අත්අඩංගුවට ඝාතනයට ලක් වූ ප්‍රියන්ත මහතා වෙනුවෙන් සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් වැටුපත් මාස්පතා පවුලේ සමාජිකයින්ට ගෙවීමට තීරණය කරයි මලික් අද්ලන්ලා ඉල්ලන ලෝකය සතියක් තුල ගෑස් ආශ්‍රිත අනතුරු 430ක් සමාගම් සුද්ධ කරන්නේ නැති බව රාජ්‍යමති ලසන්ත පවසයි ගෑස් ගැන පැමිණිලි කරන්න සමග ජනබලවේග මන්ත්‍රීවරුන් CID-ට යයි ආණ්ඩුව යන්නේ කොයි පාරේද හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක රසායනික පොහොර ආනයනයට අවසර ග්ලයිෆොසෙට් තහනම් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කරයි දින 23කට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි විවෘත කෙරේ ගිනිදැල්ල වෙනුවට ඇමතිට පත්තු කරන්න වෙන ඉටිපන්දම් ගැන ආනන්දපාලිත කියයි හුඹස් අස්සේ රිංගන් ඉන්න පිරිසක් ගැන ගම්මන්පිල පවසයි වැඩි කලක් රට වසා තැබූ පසුගිය වසරෙත් රිය අනුතුරු 23704ක් ප්‍රථමයෙන් දේශීය පුවත් වර්තමාන ලෝකය ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩ අන්තවාදීන් සිය දෙනෙකු නොව මලික් අද්නන් වැනි නිර්භීත බුද්ධිමත් එක් මිනිසෙක් බවයි අත ජාත්‍යන්තර මතය ආගමික අන්තවාදයේ ප්‍රචණ්ඩත්වයේ සහ ත්‍රස්තවාදයේ දක්වා ගමන් කර තිබීම අද ලෝකයේම මුහුණ දෙන බරපතල අභියෝගයක් එම අභියෝගයට වැඩියෙන්ම මුහුණ දෙන රටක් වනුයේ පාකිස්තානයයි පාකිස්තානයේ ජනගහනයෙන් 40%කට ලියන්න හෝ කියවන්න හැකියාව නැහැ මේ පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා පිළිබඳව අපතබන විශේෂ සටහන ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේදී ඝාතනයට ලක් වුණා. ඒ ආගමික අන්තවාදීන් කීප දෙනෙකුගේ මෙහෙවීම මතයි. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගනේමුල්ල පොකුණහන්දිය මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අදත් විවිධ දේශපාලන පක්ෂ සමාජිකයන් සේම ආගමික නායකින්ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවස වෙත ගියා. දේවල් ආගම පදනම් කරගෙන සිදු වෙනවා නම් මේක ඉතාම අවාසනාවන්තයි. මේ ආගම හරියට අදහනවා නම් නවත් මිනිස්සුන්ට විරුද්ධව අත උස්සන්න බෑ අපිට. ඒව පිටිපස්සේ උඟක් දුරට අපි දකින්නේ දේශපාලනයේ ආගම අතපුල්ුවක් කරගන්නට දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි. ආගමයි දේශපාලනයයි දෙකක් මේ දෙක වෙන් කරලා තියාගත්තොත් මම හිතන්නේ හැම රටකටම ගාක් හොඳයි. පාකිස්තාන් රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරලා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණ ඉෂ්ට කරයි කියලා. අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඔහුගේ පවුලේ ඉදිරි සුබ සාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කම්කරු අමාත්‍යවරයා හැටියට නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා ප්‍රියන්ත කුමාර මැතිතුමන් විසින් වසර 11ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වයේ සැලකිල්ලට අරගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් මාදරණීය බිරිඳ සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මානුෂ්‍ය පදනම් මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුබ සාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් හැටියට ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉදිරියේදීම පවුලේ සියලුම සුබ සාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත්
පකිස්තාන් රජයත් මැදිහත් වීමෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවයි. මල්වතු අස්කිරි පාර්ශ්වයන් හේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලාද අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී උන්වහන්සේලා පකිස්තානෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ එරට ආරක්ෂක ප්‍රධානින් අතර අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාට ඇමරිකන් ඩොලර් ලක්ෂයක වන්දියක් ලබා දීමට සියල්කොට් ව්‍යාපාරිකයින් තීරණය කර තිබෙනවා. එසේම ඔහුට හිමි වැටුප මාසිකව ගෙවීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රාවල්පිණ්ඩි බලා පලා යමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනාම වයස අවුරුදු 30ට අඩු අය බවයි වාර්තා වන්නේ. මේ සියලු දෙනාම බරපතල ලෙස ආගමික අන්තවාදයේ වැළඳගත්තුන් බව මෙවන විට අනාවරණය වී තිබෙනවා. අද ලෝකෙම භාවිත කරන ප්‍රධානම වචනයක් වනුයේ ආගමික අන්තවාදයයි. මෙය අදත් ලෝකයේ පුරා විවාද සම්පන්න මාතෘකාවක්. සමහර විට යම් ආගමික අන්තවාදයටම ගොස් එය සරණ යාම ඉතා යහපත් බවයි විවාදයේ එක් පිරිසක් පවසන්නේ. නමුත් ආගමික අන්තවාදයේත් එක් ගමන් කරන සමහර පුද්ගලින් ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය සමග බැඳීම නිසායි අද ලෝකයේ බහුතරයක් ආගමික අන්තවාදය භයානක වචනයක් සේ දකින්නේ. ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය සමග බැඳුණු ආගමික අන්තවාදය මෙවන විට සමස්ත ලෝකයටම බරපතල අභියෝගයක්. එය හුදෙක් ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට හෝ අනාගතයේ සිදුවිය හැකි ඝාතනයන්ට ලඝු කර දැමිය නොහැකි. ආගමික අන්තවාදයට උත්තරය තවත් අන්තවාදයක් ලෙස දැකීමද ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයම බව ලිවිය යුතුයි. අදත් ලෝකේ පුරාම ආගම් පදනම් කරගත් ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පාකිස්තානයේ මෙවැනි ඝාතන ඉතිහාසයක් තිබෙනවා. අදත් පාකිස්තානු ජනතාවගෙන් 40%කට වැඩි පිරිසකට ලියන්නට හෝ කියවන්නට බැහැ. ඒ කියන්නේ අකුරු දන්නේ නැහැ. ආසියාවේ අඩුවෙන්ම ලිවීමේ හා කියවීමේ ප්‍රතිශතයක් ඇති රටක් පාකිස්තානය. විශේෂයෙන් අපේ රටේ සමස්ත ජනගහනයම සැලකීමේදී ඒ හා සමාන පාකිස්තානු ජාතිකයින් පිරිසකට ලියන්න කියන්න බැහැ. විශේෂයෙන් පාකිස්තානය තුළ ක්‍රියාත්මක බොහෝ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඇෆ්ගනිස්තානය හා බැඳී පවතිනවා. ඇෆ්ගනිස්තානය තුළද මෙවැනි ආගමික අන්තවාදී කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. IS ජිහාඩ් ඒ අතර ප්‍රමුඛයි. 2017දී මාෂල් ඛාන් නම් මුස්ලිම් ජාතිකයව පාකිස්තානයේදීම ඝාතනය කෙරුණා. ඒ දෙවියන්ට විරුද්ධව ප්‍රකාශයක් සිදු කළ බව පවසමින්. එසේම ෂියා මුස්ලිම් වරුන් 45 දෙනෙකුවත් පාකිස්තානයේදී අන්තවාදී ආගම ත්‍රස්ත කල්ලියක් 2015දී ඝාතනය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝරේදී ප්‍රහාරයක් එල්ල වූයේත් එවැනි අන්තවාදී කණ්ඩායමක් අතින්. ඇත්තටම ලෝකයේම මේ ආගමික අන්තවාදයේ තුල ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය තරයේම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ලෝකෙම ඉල්ලන්නේ ප්‍රියන්ත ඝාතනයට සම්බන්ධ වූ අකුරු බැරි අන්ධ භක්තිකින් නොව ඔහු බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නන් වැනි මිනිසින් බව අවිවාදාත්මකයි. මොන ආගම විශ්වාස කළත් අනාගතයේ ප්‍රියන්තල වැන්නවුන් ආගමික අන්තවාදයේ තුල ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් නොවීමට නම් අපේ දරුවන් තුළ මලික් අද්නන්ලා වැනි නිර්භීත මිනිසුන් සිටිය යුතු බව අපේ විශ්වාසයයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඒ මනුෂ්‍ය නායකර් මන්ත්‍රීවරයාට සිදු කළේයයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල් කර ගනිමිනුයි. අදත් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම අද දිනේත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඔවුන් ඊයේ දවසේ මෙන්ම අද දවසේත් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක මෙලෙස නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්ෂාව සහ වගකීම භාරව සිටින්නේ කතානායකවරයා. කතානායකවරයා මේ ප්‍රචණ්ඩත්වයේ මේ භීෂණය
ඉදිරියේ තීන්දුවක් ගන්නට බැරිව කොමිටි පත් කරමින් සිටිනවා. අද අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කොමිටි දේශපාලනයේ ක්‍රියාත්මක කිරීම නොව මැර දේශපාලනය, ම්ලේච්ඡ දේශපාලනය, පාතාල දේශපාලනය සභා ගර්භය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන රජයේ මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවර ගන්නට ඕන. කතානායකවරයාට පියවර ගන්නට කෂේරුකාවක් තියෙන්නට ඕන. ඉනිසාපි බොහොම තදින්ම කියා සිටිනවා කතානායකවරයාට කරුණා කරලා අද දවසේවත් අවසාන තීන්දුවක් ගන්න. අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බය නෙවෙයි. අපි මැරයොන්ට බය නැහැ. මැරයොන්ගේ ප්‍රහාරවලට මැරයො අතපය වනන්නවට අපි ඒවට බය නැහැ. බය ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මැර කණ්ඩායම් අපට වයස ભેදයක් නැහැ. තරුණද මහලුද කිසි ප්‍රශ්නයක් නැහැ. අපට අතපය වනන්නවොත් අපි බුටි කාලා දුවන්නේත් නැහැ. මම කියනවා 10 වෙනි දැන් පස්සේ යන්න ගමට. ගමට කියලා ජනතාව හම්බෙන්න, ගොවි බිමට කියලා ගොවිය හම්බෙන්න, කුස්සියට කියලා ගෘහණියන්ගෙන් බඩු මිල ගෙනහන්න. එසා අපිට ගහපු අයට කුස්සියේදී අපේ කාන්තාව ඉලපතෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගොවි බිමේදී උදැල්ලෙන් කැත්තෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගමට ගිහිල්ලා පෙන්නන්න ගුටි කෙලි පිටින් හම්බෙනවා. පාර්ලිමේන්තුවේ තියෙනවනේ ඕන තරම් CCTV කැමරා ෆුටේජ්. ඒ CCTV කැමරා ෆුටේජ් එක දාන්න එලියට මේ රටේ ජනතාවට තීන්දුව කරන්න දෙන්න කවුද හරි කවුරුද වැරදි කවුරුද තර්ජනය කරේ කවුද තර්ජනය නොකර කියලා. කරුජයි සූර්යමැතිතුමා කතානායක හැටියට ඉන්නකොට දින 55 දී පුටු පුටු වලින් ගැව්වා. පොත් වලින් ගැව්වා. මිරිස් කුඩු වලින් ගැව්වා. ඒ විදියට හිතනකොට ඒ විදියට හැසිරෙනකොට ඒගොල්ලෝ හිතනවා ඇති අපිත් ඒ විදිය කියලා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කළ බවටත් මේ හරහා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවටත් පවසමින් විපක්ෂයේ නියෝජනය කරන සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ සහ පක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසටද සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. විපක්ෂයේ සමගි ජනබලවේගය අදත් පාර්ලිමේන්තුව ආවේ නැහැ. සමගි ජනබලවේගයේ නැතිව පාර්ලිමේන්තුව පවත්වන දෙවන දිනය අදයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් අද පාර්ලිමේන්තුවට ආවා. අද ආණ්ඩුව යන්නේ කොයි පාරේද කියලා ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. තූත්තුකුඩියෙන් හරි ලංකාවට සල්ලි ගේන සූදානම් බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාද අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. ගිය සතියේ ඉස්සෙල්ල සතිය අපිට පොරොන්දු වුණා ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය බාර දෙන්න කියලා. කරුණු අද වෙනකම් බාර දීලා නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් වමු වෙලා තියෙනවා. අපි සවිස්තර පිළිතුර මේ වෙනකොට සූදානම් කරනවා. අයවැය විවාදයේ අවසානයේදී ගරු මුදල් ඇමතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයකුත් ඒ අවශ්‍ය සංශෝධනත් ලබා දීම සිදු කරනවා. අපි සභාව විල්ලුවාම එදා දෙන්නේ එකඟ වුණා. ඉතින් ඇයි ඒක දුන්නේ නැත්තේ? IMF එකට දෙන්න පුළුවන්. ඉන්දියන් ආණ්ඩුවට කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක වරප්‍රසාද කඩකිරීමක්. මේ ප්‍රථම වතාවට මම දැකලා තියෙන මුදල් ඇමතුරේක් නැති විවාදයක්. මුදල් ඇමතුතුමා විටින් විට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ඊයේ තිතියා. පාර්ලිමේන්තුවේ පෙරීගෙන යන කටයුත්ත එවලෙම මුදල් ඇමතුතුමා කාමරේ දකිනවා. ඇමතුවා මට කියන්නේ ඉන්දියාවට ගියේ කියලා මුදල් ඇමතුතුමා. ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඔබතුමාලට පුළුවන් වුණේ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීලා ඒකෙන් ගත්ත ඩොලර් මිලියන 1600ක මුදල ඍජු විදේශ ආයෝජනයක් හැටියට පෙන්වන්න. මුදල් ඇමතුතුමා සභාගර්භයටත් එනවා. වැඩේ දෙන්නේ ගරු රනිල් ක්‍රමසිංහ මැතිතුමනේ ඔබතුමා නිතරම නෑ. ආ බැංකුවේ අධිපතිතුමාගේ රෝඩ් මැප් එකේ කිව්වේ නෑ ඉන්දියාවට යන්න කියලා. ඊයේත් කියනවා ගිහින් දන ගහලා සල්ලි ඉල්ලන්නේ නෑ කියලා කාගේවත්. එන්න ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ? බුද්ධගයාව වඳින්න ගියාද? ආණ්ඩුවට වඳින්න ගියාද? ඒකයි අපි අහන්නේ. අපාලන ආණ්ඩුව තියන කාලේ ලෝකේ තියෙන හැම රටකටම ගිහිල්ලා දන ගහලා කිව්වේ මේ රටේ තියෙන ජාතික සම්පත් එකින් එක මිලදී ගන්න ක්‍රමවේදය තමයි හදුවේ Tamanට අවශ්‍ය ඒ කොමිස් මුදල් ටික එක්ක. ඔබතුමා මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තනියෙන් අද කරන්නේ. අනිත් පැත්ත කණ්ඩායමටත් ආරාධනා කරා නම් හොඳයි. විකල්ප පාර්ලිමේන්තු තියන්න නැතුව මෙතෙන් ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හොඳයි. අතුටු වෙනවා හැබැයි හිටපු අගමැතිතුමා විදිහට මේවැනි ප්‍රශ්නයක් අද මේ එතුමා ඉදිරිපත් කිරීම මොකද මේ ඉතර කාලයකට විපක්ෂ නායකවරයාට ওই වගේ වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්කමක් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. අපිට අද මේ ඉන්දියාවට විතරක් නෙමෙයි හිටපු අගමැතිතුමා තූත්තුකුඩියට හරි යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේග ඔබතුමා තියලා යද්දි 2.5ටත් අඩුයි. කාගේ පාරේද යන්නේ කියලා මට කියන්න ඉච්චරයි. නිවාඩ් කබ්රාල්ගේ පාරේද ගුරු පාරේද මඩ පාරේද කොහෙද යන්නේ කියලා කියන්නේ. අපි යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර තුල මිසක් අපි වෙන කාගේවත් පාරවල් වල යන්නේ නැහැ. අපි හිටපු අගමැතිතුමා ඊරෑ හීනයක් දැකලාද කොහෙද ඇවිල්ලා? එහෙම ප්‍රශ්න මතු කරන්න පුළුවන්ද? අනිත් පැත්තට කල් නොති. ජනතාවට මේ පැත්තත් එපා වෙලා ඒ පැත්තත් එපා වෙලා. ඔබතුමාට නොඑන්න පුළුවන්. අපි මේ මුළු පාර්ලිමේන්තුව වාසුදේව හැර අනික මැතිතුමා හැර අපි කොහොමද බයින. ඉතින් මෙතුමා කියනවා මට යන්න කියලා මම යන්න. අපි කවුරුද එතුමාට එවත්තලා යන්න කියන්නේ? ඔබතුමා තමයි විපක්ෂ නායකයෙක් ඉන්නේ.
මාස 1 මාර්ග පමණ කාලයක සිට අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පුපුරා යාම් වර්තා වුණා. මේ පුපුරා යාම් වලට පෙර මාස 2කට වැඩි කාලයක් ලාව් සහ ලිට්‍රෝ හිඟයක් රට පුරා පැවතුණා. මෙම පිපිරීම් වලට හේතු ලෙස සමාගම් දෙකම සෑම විටම පැවසුවේ පාරිභෝගික දුර්වලතා සහ රෙගියුලේටර් බට සහ ලිප් වල අඩුපාඩු බවයි. නමුත් සමහර විශේෂඥයින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බව පෙන්වා දුන්නා. දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසානයේදී කමිටුවක් පත් කරන්න පවා සිදු වුණා. ඒ කමිටුව මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදු කර ඇද්ද නැද්ද යන්න තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. පසුගිය මාසයක කාලයක සිට මෙරට තුල ගෑස් ආශ්‍රිත පිපිරීම් රසක් වාර්තා වුණා. දිගින් දිගටම සිදු වූ මෙම පිපිරීම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළා. එම කමිටුව මෙම පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලුව අතර කමිටුව මේවන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යනුව මෙම වසරේ ජනවාරි 1 වනදා සිට නොවැම්බර් 28 වනදා දක්වා ගෑස් ආශ්‍රිත පිපිරීම් අනතුරු සහ ගෑස් කාන්දු වීම් සිදු වී තිබුණේ 28ක් පමණයි. එහෙත් හිටි හැටියේම සතියක් පමණ ඉක්මවා යද්දී නොවැම්බර් 29 සිට දෙසැම්බර් 5 දක්වා සතියක කාලයක් තුල ගෑස් ආශ්‍රිත පිපිරීම් අනතුරු සහ ගෑස් කාන්දු වීම් 430ක් වාර්තා වී තිබෙනවා. නොවැම්බර් 28 වනදා වන තෙක් සිද්ධි 28ක් පමණක් වාර්තා වූ මෙරටින් හිටි හැටියේම එය 15 ගුණයක් පමණ වී සිද්ධීන් 430ක් වාර්තා වීම තුල කොහේ හෝ වරදක් සිදු වී ඇති බව ප්‍රාථමික දරුවෙකුට පවා තේරුම් ගත හැකි. නමුත් සමාගම් වරද පිළිගැනීමට පවා නිහත මානී නොවන්නේ මන්දැයි රටටම ප්‍රශ්නාර්ථයක්. මේ අතර කමිටුව පැවසුවේ ගෑස් කාන්දු වීම් හඳුනා ගැනීමට අනන්‍ය වූ රසායනික ද්‍රව්‍ය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බවයි. ඒ අනුව ඒ පිළිබඳව අදාළ ආයතන සහ සමාගම් සමග සාකච්ඡා කර ගෑස් කාන්දු වීමේදී දුර්ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන එතිල්ම කැප්ටන් රසායනික ද්‍රව්‍යත් නියමිත ප්‍රමාණයෙන් නැතුණත් කිරීමට සමාගම් එකඟ වී තිබෙන බව කමිටු නිවේදනයේ සඳහන්. මේ අතර මෙම පිපිරීම් සහ අනතුරු වලට හේතුව කල්ලිකුතු බාල උපකරණ භාවිතය බවද කමිටුව පවසනවා. ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් ප්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති රෙගියුලේටර්, ගෑස් බට, හෝස් ක්ලිප් සහ උඳුන් භාවිතයට ජනතාව යොමු විය යුතු බවත් කමිටු නිවේදනයේ සඳහන්. කෙසේ නමුත් අදාළ කමිටු නිවේදනයේ අවසානයේදී දැක්වෙන්නේ සියලු අනතුරු සහ පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් දැයි තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. මේ අතර මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අද සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කළා. දැන් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා මේ ගෑස් සංයුතිය මේ සමාගම් වෙනස් කරලා තියෙනවායි කියන එක. ඇයි ආණ්ඩුව මේ සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක තමයි අපේ මූලික ප්‍රශ්නය. නිලධාරීන් ටික අත්අඩංගුවට ගත්තොත් මේවා කරන්න කියපු දේශපාලන නායකයෝ ටික හෙලිදරව් වෙන හින්දාද ආණ්ඩුව මේකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මේ වගේ මාසයක් වගේ කෙටි කාලයක් තුල මෙවැනි විශාල ප්‍රමාණයක අනතුරු සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට තාමත් මේ නිකුත් කරපු ගෑස් සිලින්ඩර් ගෙවල් වල තියෙනවා. එහෙමනම් ගෑස් සමාගම අනිවාර්යයෙන්ම මේ පරණ දීපු ගෑස් ටික රිකෝල් කරන්න ඕනේ. මේ අනතුරු වලට වන්දි ගෙවන්න ඕනේ. ගෑස් සමාගමේ සභාපති කියන වියත්මගේ සම්බන්ධීකාරක කෙනෙක්. එයා ඇතුළු යද්දිස්සක මණ්ඩලයට තව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. මේ අතර කුඩා වැල්ල දිහිවර වරායේ බහුදින දිහිවර යාත්‍රාවකද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදු වීමෙන් යාත්‍රාවට දැඩි අලාභ හානි සිදු වුණා. විසි නම වෙනිද මේ අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ සිද්ධිය සිද්ධ වෙලා නැමේ. පසුගිය කාල සීමාව තුළදීත් මෙවැනි සිද්ධීම් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් සියලුම රජයන්, සියලුම රාජ්‍ය ආයතන, එවැගේ මේ සියලුම පෞද්ගලික සමාගම් මේ පිළිබඳව අවධානය යොමු කර නොතිබීම මේ ප්‍රශ්නේ ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑවා කියන එක අපි මේ අවස්ථාවේදී පිළිගන්න තියෙනවා. අපිත් වර්තමානයේ විදිහට රජය, අපේ ආයතන මේ කාල සීමාව තුළදී මේ වගකීම් ඉටු කරලා නැහැ කියන එක අපි පිළිගන්නවා නිහතමානීව. ඒ පිළිගන්න අතරතුර හැබැයි කාටවත්
චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. අහවල් කාල සීමාව තුළදී මේ ක්‍රියාවලිය අධීක්ෂණය පරීක්ෂණ සිද්ධ වුණා. දැන් සිද්ධ කළේ නැහැ. ඒ වගකීම වර්තමානයේ බාරගත යුතුයි කියලා. මේක තමයි ඇත්ත කතාව. ඒ වගේම පෙරේදා සිට මින් ඉදිරියට ආනයනය කරනු ලබන සියලුම ගෑස් සමාගම් දෙකේම ගොඩබෑමට පෙර නැවටම ඒ අදාළ රජයේ නිලධාරීන්ගේ සමන්විත කමිටුව ගිහිල්ලා නියැදි ලබාගෙන කණජ දින ඉදගත් සංස්ථාවෙන් රසායනාගාර පරීක්ෂණයක් කරලා ඒ රසායනාගාර පරීක්ෂණයෙන් එළඹෙන තොරතුරු අනුව නිවැරදිව ප්‍රමිතියට අනුව එම ගෑස් තියෙනවා නම් පමණයි ඒ නැවෙන් ගෑස් බා ගැනීමට පවා අවසර ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. දින 23කට පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අඩුම ගානේ සපුගස්කන්ද යළි දල්වන්න තවත් දින 4ක්වත් ගතවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. සපුගස්කන්ද වෙනුවට ඇමතිවරයාට ඉටිපන්දමක් පත්තු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. පසුගිය මාස 15 වනදා වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දින 23කට පසු අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණා. ඒ කණජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් එන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු යථාතත්වයට පත් කිරීමට පැය කිහිපයක් පමණ ගතවනු ඇති බවයි. අද දවසේ අපිට නැවතත් තෙල් පිරිපහදුව ආරම්භ කරන්න පුළුවන් වුණා. මේ වෙන විට ඩොලර් මිලියන 59ක් අපි වැය කරලා බොරතෙල් බැරල් ලක්ෂ 7ක් ගෙනාවා. අපි අඩුධාරිතාවකේ මේ දිනවල කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොරතෙල් මේ අවස්ථාවේ අපි ගෙනවිත් තිබෙනවා. අපේ ටැංකියවල තියෙනවා. අපිට සැපයුම් කරුවන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ගෙවීම් කිරි ඩොලර් නැති නිසා අපේ මේ විසඳුම් විදියට රුපියල් වලින් ගෙවීම් ලබා ගන්න කැමති සැපයුම් කරුවන් හොයන එක පැත්තකින් ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කරන්න දීර්ඝකාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොරුතෙල් සපයා ගැනීමට අපි මේ දිනවල සාකච්ඡා පවත්වන යනවා. අපේ බලාපොරොත්තුව අද සිට අඛණ්ඩව තෙල් පිරිපාදුව පවත්වාගෙන යන්න. පිරිපාදුව විකුණන්න යනවා, සදාකාලිකව වහන්න යනවා යනාදී වශයෙන් අර කුඹස් බියවල් සමාරු පළ කරා අර තල්ගෙඩියක් බිමට වැටුනම ලෝකෙ පෙරලෙනවා කියලා හාව දිව ආකාරයට හැසිරෙන ඉතා සුළු පිරිසක් මේ ආයතනයේ සිටීම ඉතාම කනගාටුවට කාරණයක්. නමුත් අපි කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔවුන්ගේ ප්‍රකාශ බොරු බවට අද ඔප්පු කරලා තිබෙනවා. ගිනිදැල්ල දකින්න තවත් පැය 48ක් පමණ ගත වෙයි. ඊට පස්සෙ අපිට මේ පිරිපාදුවේ තෙල් නිෂ්පාදන වෙළඳපොළ නිකුත් කරන්න පුළුවන්. වයඹ පළාත් ආණ්ඩුකාරය රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොවිඩ් රෝගය වැළඳීමෙනුයි. මේ අතර එළඹෙන උත්සව සමයේදී සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. එසේ වුණේ නැත්නම් තවත් කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සිදුවන බවට ඔහු අදත් අනතුරු ඇඟවුවා. වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී 1938 වසරේ උපත ලැබූ ඒ මහතා මිය යන විට 83 වන විහේ පසු වුණා. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස සැලකුම් ලැබූ අයෙක්. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එසේ නොවුනොත් එළෙමන උත්සව සමයේදී යලිත් රට පුරා COVID පොකුරු බිහිවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. උත්සව සමය ආරම්භය විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා. නත්තලට පෙර උත්සව, අලුත් අවුරුද්දට පෙර උත්සව, මේ සියල්ල සංවිධානය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම හේතු කොටගෙන ගිය වසරේදී විශාල ප්‍රශ්නයක් මතු වුණා. මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න තමා අපි කල්ැතුවම කියන්නේ එවැනි උත්සව සංවිධානය කරන සියලු දෙනාම අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සාකච්ඡා කරලා දැනුවත් කරලා ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ එම උත්සව සංවිධානය කළ යුතුයි. සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර එවැනි උත්සව සංවිධානය කිරීමෙන් වළකින්න කියලා සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ස්ථානයක සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් මෙවැනි
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 1 දී රැස් වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්සන් ප්‍රනන්දු යන මහතුරු නැතුළු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබුවා. රටේ ජාතික ආරක්ෂාව නීති හා සාමය වර්තමානයේ ආරක්ෂකංශවල අවධානය යොමු ඇති කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක්ද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය යටතට අයත් ආයතනවල නිලධාරීන්ද එක්ව සිටියා. රට වසා තිබූ පසුගිය වසරේ මාර්ග අනතුරු නිසා 2360 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය වසරේ පමණක් මාර්ග රිය අනතුරු 2242ක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා සියතට ප්‍රකාශ කළේ. ගෙවුණු වසර 10 තුළ නව වාහන ලියාපදිංචිය 150කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව 183කට වැඩි. අපේ රටේ වැඩියෙන්ම අනතුරට ලක්වන්නේ යතුරු පැදිහා ත්‍රිරෝද රථයි. බොහෝ විට මෙම වාහන දෙකම වැඩිපුරම භාවිත කරන්නේ තරුණ පරම්පරාව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. වැඩිපුරම මෙම මාර්ග රියනතුර වලින් මියගොස් තිබෙන්නේ යතුරු පැදිකරු. බොහෝ විට යතුරු පැදිකරුවන් වෙන්නේ රටේ තරුණ පරපුර. ඊළඟම වැඩිම වාහන රියනතුර වලට මුහුණ දෙන ත්‍රිරෝද රථය. රට වසා තිබූ පසුගිය වසරේ විශාල සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා මිය ගොස් තිබෙනවා. ලංකාව තුල සිදු වෙලා තිබෙන මුළු රිය අනතුරු සංඛ්‍යාව 2018 වර්ෂයේ 35845ක්, ඒ වගේම 2019 වර්ෂයේ 30433ක්, 2020 මේ කොවිඩ් වසංගතත්වයේ රටේ පවතින කාල සීමාව තුල 2020 වර්ෂයේ 23704ක්. දැන් පසුගිය වර්ෂ කිහිපය තුල සිදු රිය අනතුරු සලකා බැලුවහම 2018 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2994ක් වෙලා තියෙනවා. 2019 වර්ෂයේ 2645ක් සිදුලා තිබුණා. 2020 වර්ෂයේ 2242ක්. බොහෝ අනතුරු වලට හේතුව අදාළ වාහනය නොවන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දුව මහතා පවසන්නේ. මාර්ග රිය අනතුරු වලින් වැඩි කොටසක් සිදු වී තිබෙන්නේ තාම නොසලකිල්ලෙන් අධික වේගයෙන් මාර්ග නීති නොපිළිපදිමින් ගමන් කිරීම නිසා. යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිත කරන තවත් රටවල් ලෝකයේ තිබෙනවා. මෙම අනතුරු වලින් 99%ක්ම සිදුව ඇත්තේ නොසලකිල්ල නීති පිළිපදින්නේ නැතිකම සහ අධික වේගය නිසායි. කුමන වාහනයක් ධාවනය කළත් ඔබට අධික වේගය හිතුමතේ ධාවනය සහ නීති කඩ කිරීමට අයිතියක් නැහැ. එය BMW වාහනයේ සිට ත්‍රිරෝද රථය යතුරු පැදිය දක්වාත් එක සමානයි. එසේම පදිකයන් ලෙස ඔබට ඇති වගකීමද ඉතා ඉහළයි. වසරකට අවම වශයෙන් රටට අහිමි වෙන ජීවිත 2000කට වැඩි සංඛ්‍යාවක් බේරාගත හැකි. මාර්ග අනතුරු නිසා සදහටම අසරණ වන දූ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ වගකීම සුක්කානම අයිති ඔබට සෙම පදික වේදිකාව අයිති ඔබත් සතුවන බව මතක් කරනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.